හිරුනිකාගේ ප්‍රහාරයෙන් සජබය ඇද වැටේ. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ සජිත් විසින් ගොඩනගලා තිබුණු රනිල් විරෝධය සජිත්ගේ ජනාධිපතිවරණ පරාජයත් එක්ක උපරිම තැනට ආවා. අන්තිමට සජිත්ගේ ජනාධිපතිවරණ පරාජයේ වගකීමත් රනිල් පිටින් තියලා සජිත් එජාපයේ ලොකු පවුලක් ගලවගෙන එළියට බැස්සා. ඊළඟට ආපු පාර්ලිමේන්තු බැතිවරණයේදීත් සජිත් මාකට් කළේ රනිල් විරෝධය. එතනදී එජාපයේ බලවේගයෙන් 90% කලවගන්න සජිත්ට පුළුවන් වුණා. ඇත්තටම ඊළඟට වෙන්න තිබුණේ ඉතිරි වෙලා තිබුණ එජාප තුට්ටු දෙකත් සජිබය ඇතුළට අවශෝෂණය වෙලා එජාපයේ අවසන් ගමන් යන්න. කොහොම වුණත් ගෝල්ෆේස් අරගලයේ විසින් සියල්ල වෙනස් කළා. ගෝල්ෆේස් අරගලකරුවන් මැයි 9 වෙනිදා මහින්ද එළවලා දාලා හදපු හිස්තැන පුරවන්න ඔය කිසිම පම්පෝරි කාර්යයකට බැරි වුණා. තමන්ට සම කරන්න පුළුවන් නායකයෙක් නැහැ කිය කියා වේදිකාවට බෙරි හඳුන්න සජිත්ට බැරි වුණා. ලංකාවේ අසහාය විප්ලවවාදියා විදිහට පෙනී ඉන්න අනුර සහෝදරයටත් බැරි වුණා. අන්තිමට ඒ හිස්තැන පිරෙව්වේ මොකවත්ම බෑ කියපු රනිල්. පාර්ලිමේන්තුවේ උසුළු විසුළු වලට ලක් වෙමින් හිටිය රනිල්. රනිල් තනියෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නකොට සජිත්ලා රනිල් විරෝධය වෙනුවට කළේ රනිල්ව ජෝක් කරන එක. රනිල් විරෝධය සජිත්ලා අවසන් කළේ රනිල් සහ එජාපියේ ජෝක් එකක් කරලා. හැබැයි අර්බුදයේ ඉස්තරහා රනිල් කෝටාවේ යටතේ අගමැතිකම බාරගත්තට පස්සේ සජිත්ලා ආයෙත් යටපත් වෙලා තිබුණ රනිල් විරෝධය උඩට ඉස්සුවා. රාජපක්ෂලාට තිබුණ ජනතා විරෝධයත් රනිල්ගේ පිටේ තවරලා දැවැන්ත රනිල් විරෝධයක් උඩට ගෙනාවා. සජිත්ගේ ඒ රනිල් විරෝධී සටනේ පෙරමුණේ රාළ විදිහට හිටියේ. හිරුනිකා කිව්වොත් ඒකේ කිසි වැරද්දක් නැහැ. මෑත කාලීන දේශපාලනීය ලංකාවේ බිහිවුණු සටන්කාමී කාන්තාවන් අතර හිරුනිකාට හිමිවන්නේ සුවිශේෂී තැනක්. හරි මඟ පෙන්වීමක් යටතේ හිරුනිකාගේ දේශපාලනීය මුවහත් කළා නම් හිරුනිකාට ලංකාවේ දේශපාලන පරිචයක් තිබුණ කෙනෙක්. ඒ හැකියාව හිරුනිකාට ඕනිවටත් වැඩිය තිබුණා. හිරුනිකා රාජපක්ෂලාගේ කඳවුරෙන් එළියට විසි වෙනකොට තාත්තත් අහිමි වෙලා හිටිය අවාසනාවන්ත ගැහණියක්. හිරුනිකා තමන්ගේ ඊළඟ දේශපාලන කඳවුර විදිහට තෝරගත්තේ එජාපය. එජාපයෙන් සජිත් පිලා. රටේ රාල කියන්නේ ඒ තිබුණ තත්වයන් යටතේ එජාප තෝර ගැනීම වරදක් නොවුනත් පසු කාලීනව සජිත් පිල තෝර ගැනීම හිරුනිකා කරපු බරපතල දේශපාලන වැරද්දක් කියලායි. සජිත් හිරුනිකාව දේශපාලන වශයෙන් ගොඩනගන්න මහන්සි වුණේ නැහැ. සජිත් කලේ සජබ කාන්තා පෙරමුණේ සිම්බල් එක බවට ජලනිවපත් කරන්න යන ගමනේ එක මෙවලමක් බවට හිරුනිකා පත් කිරීමයි. ජලනිගේ සාරියේ ආය කට්ටක් බවට හිරුනිකා පත් කරන එකයි. මුලදී හිරුනිකාටත් සජබේ ඇතුලේ තැනක් තියෙන බව පේන්නේ නැති. හැබැයි සජිත් සහ ජලනි හවුල හිරුනිකා දේශපාලන වශයෙන් නන්නතර කළා. ඒ දේශපාලන අනාථභාවය තමන් වෙත ගෙන්න ගන්න හිරුනිකාට සෑහෙන මහන්සි වුණා. කොච්චර දක්ෂයෙක් වුණත් හරි දේශපාලන මඟ පෙන්වීමක් නැත්නම් එයාගේ හැකියාවන් වැරදි විදිහට යෙදෙන්න පුළුවන්. රටේ රාල කියන්නේ අද හිරුනිකාට අත් වෙලා තියෙන්නේ ඒ ඉරණම. හිරුනිකා කියන්නේ ඕනිම සටනකට ඕපන් හાર્ට් බහින ගැහණියක්. දේශපාලන නාඩිය හරියට අල්ලන්න බැරි වුණාට හිරුනිකා වීදි සටනේදී වසන්ත මුදලිගේට වැඩිය සටන්කාමීත්වයක් පෙන්නවා. හිරුනිකාට බැරි වෙන්නේ ඒ සටන්කාමීත්වය දේශපාලනයත් එක හරියට ගලපගන්නයි. සජිත්ලා රනිල් විරෝධී සටනේ හිරුනිකාව සීමාව ඉක්මව පාවිච්චි කළා. අන්තිමට සජිත් ජලනි මරික්කාර් හවුල දේශපාලන වශයෙන් හිරුනිකා අතරමං කළා. පහුගිය දවසක 30 අත්තනායක ඉස්සරහ තියාගෙන හිරුනිකා කලේ සජබේ ඇතුලේ තමන්ට අත්වුණු ඉරණම ගැන පාපොච්චාරණයක්. හිරුනිකාට අද උරුම වෙලා තියෙන තත්වයත් සජබේට උරුම වෙලා තියෙන තත්වයත් හිරුනිකා බොහොම පැහැදිලිව කිව්වා. හිරුනිකා කියන කතාව රටේ රාළ කිව්වේ ඊට ගොඩ කාලයකට ඉස්සෙල්ලා. පෞද්ගලිකව හිරුනිකාගේ දේශපාලන විනාශය වෙන හැටි ගැන රටේ රාළ කොතනකවත් ලියලා නැති වුණත් ඒ ගැන හිරුනිකාගේ සමීපතමයන්ට කියලා තියෙනවා. රටේ රාළ සජබය ගැන හිරුනිකා අද කියපුවා අකුරක් නැර කියලා ඇති ලියලත් ඇති. සජබය සහ එජාපිය කියන්නේ බලය වෙනුවෙන් දෙකට බෙදුණු එකම කඳවුරක්. ඒ කඳවුරේ බහුතරය හිතුවා රනිල්ට බලය ගන්න බෑ සජිත්ට තමයි පුළුවන් කියලා. ඒක නිසා රනිල් විරෝධය උත්සන්න වෙමින් තිබුණ එජාපියේ බහුතර බලය සජිත් දිනාගත්තා. සජිත් කරපු අපරාධය තමයි ඒ බලය යොදාගෙන එජාපිය දෙකට කඩලා සජබය හදපු එක. හැබැයි අන්තිමට සජිත්ට බලය ගන්න බැරි වෙලා රනිල් බලය ගත්තා. දැන් සජිත්ගේ මන්ත්‍රී දුර 54ටම වඩා රනිල්ගේ දේශපාලන බලය ශක්තිමත්. රාජ්‍ය බලය තියෙන්නේ රනිල් වටේට කේන්ද්‍රගත වෙලා.
එක නිසා සජබියට අවශෝෂණය වෙන්න තිබුණ ඉජාපයට දැන් සජබිය අවශෝෂණය වෙන්න පටන් අරන්. බලය වෙනුවෙන් දෙකට බෙදුණු එකම කණ්ඩායම ආපහු බලය තියෙන තැනට කේන්ද්‍රගත වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක සජිත්ගේ කැමැත්ත නොවෙන්න පුළුවන්. හැබැයි සජබ බලවේගයේ කැමැත්ත ඒක. ඒ ස්වභාවය සජිත්ගේ ළඟම කවයටත් අත් වෙලා. මේක ඇතුලේ මූණු දෙකේ තක්කඩියන් ඉන්නවා. නවල්ට සජිත් ළඟ රෑට රනිල් ළඟ කියලා හිරුනිකා කියන්නේ ඒක. හිරුනිකාට තේරුනේ නැති වුණාට තිස්ස අත්තනායක කියන්නේ ඒක. තිස්ස අත්තනායක හිරුනිකාට කියලා තියෙන්නේ රාජපක්ෂලා අතරිනව නම් රනිල් ගැන සලකා බලන්න ලෑස්ති කියලානේ. ඉතින් ඔය තිස්ස අත්තනායක කියන්නේ රාජපක්ෂලාගේ හොරි කහලා ගිනි පිඹලා ආපු කෙනෙක් නේ. ඇත්තටම රනිල් තවමත් ඒ ගානට වැටිලා නැහැ. සජබේ ඇතුලේ රනිල්ගේ මෙහෙයුම දැන්න බරපතල තැනකට ඇවිත් බව හිරුනිකාගේ කතාවෙන් පේනවා. ඒ වෙනුවෙන් රනිල් සජබේට පිටින් හරීන් සහ මනුෂ්‍ය යොදා ගන්නවා. හැබැයි රනිල් ඒ වැඩේට වජිර යොදා ගන්නේ නැහැ. මොකද රනිල් වජිරට ගැළපෙන වැඩේත් හරියට දන්නවා. රනිල්ට දැනුත් සජබෙන් පිරිසක් ගලවලා ගන්න පුළුවන්. රටේ රහලට නම් 10ක් කියන්නත් පුළුවන්. හැබැයි රනිල් ඒ පිරිස ගන්න එච්චර කලබල වෙන්නේ නැහැ. මොකද රනිල්ට ඕනි සජබේ ගෙඩිය පිටින් ගන්න යම් සීමාවක් එනකම් රනිල් ඒ උත්සාහය දරයි. රනිල්ට සජබේ ඕනි සජිතුත් එක්ක ඒක බැරි නම් විතරක් රනිල් සජබෙන් උපරිමයක් ගනී. කොහොම වුණත් රටේ බාලට මෙතනදී සජිත්ට කියන්න ඕනි කතාවක් තියෙනවා. කවුරු වුණත් පක්ෂ නායකයා කියන ලේබලය විතරක් ගහගෙන හිටලා වැඩක් නැහැ. එයාට ඇත්ත නායකෙක් වෙන්න බැරි නම් අඩුම ගානේ තමන්ගේ සමීප කවයවත් විශ්වාසවන්තයන්ගෙන් පුරව ගන්න බැරි නම් ඒ අය දේශපාලනිකව ගොඩ ගන්න බැරි නම් ඇත්තටම ඒ නායකත්වය මොකටද? ඒකට හොඳම උදාහරණය හිරුනිකා. දැන් හිරුනිකා දැන හෝ නොදැන සජබයට දැවැන්ත හානියක් කරලා තියෙනවා. ඇත්තටම හිරුනිකා පක්ෂ අභ්‍යන්තරයේ කතා කරන්න ඕනි දෙයක් රට ඉස්සරහා කිව්වා. ඒකෙන් වැඩිම හානිය වුණේ සජිත් සහ සජබයට. හිරුනිකාගේ ඒ පහරින් සජබය හතර ගාතෙන් වැටුණා. ඒක දැකලා අනුර සහ රනිල් තරම් සතුටු වෙන දෙන්නෙක් තවත් නැතිව ඇති. සමහර විට හිරුනිකා ගැන ඔය කියන විදිහේ වෛරයක් රනිල්ට තියෙනව නම් මේ කරපු උදව්වෙන් පස්සේ ඒකත් නැති වෙයි. මොකද හිරුනිකා දැන් සජබ ඇතුලේ තත්වය රටට කියලා ඉවරයි. ඒකෙන් තේරෙන්නේ මේව කතා කරන්න සජබ ඇතුලේ තැනක් හිරුනිකාලට නැහැ කියන එකයි. පක්ෂය වෙනුවෙන් කැපවුණු තමන්ව විශ්වාස නොකරන සජිත් විශ්වාස කරන්නේ දවල්ට සජිත් ළඟ හිටලා රෑට රනිල් ළඟට යන අය කියලා හිරුනිකා කියනවා. ඒකෙන් සජිත් පරිණත දේශපාලන නායකයෙක් නොවන බව පේනවා. මේ දවස්වල සජිත් විපක්ෂයේ සියලු බලවේග එකතු කරලා රනිල් රාජපක්ෂ ආණ්ඩුව එළවන බව කියනවා. අශෝක අබේසිංහ කියන්නේ පොහොට්ටුවෙන් 25ක් ළඟදීම සජබයට එනවා කියලයි. ඇත්තටම දැන් සජබය ඇතුලේ තියෙන තත්වය ඕකනම් කවුද සජබයට එන්නේ? සජබයේ අයත් කොට්ට පැදුරු අකුලගෙන යන්න වෙලාව එනකම් බලා ඉන්නවනම් කවුද අනේ සජබයට එන්නේ? කොහොම වුණත් සජිත්ලා විපක්ෂයත් එක්ක අගෝස්තු සැප්තැම්බර්වල ඒකාබද්ධ අරගලයක් සැලසුම් කරමින් ඉන්න බව රටේ රාල ඊයේ කිව්වා. දැන් බලනකොට ඒ උත්සාහයත් කඩාකප්පල් කරන්නේ එලියෙන් නෙවෙයි, රනිලුත් නෙවෙයි, රාජපක්ෂලත් නෙවෙයි, අනුරලත් නෙවෙයි. දැන් සජබයට එරෙහිව ඉන්නේ සජබයම තමයි. තවත් විදිහකින් කියනවා නම් සජිත්ට එරෙහිව දැන් ඉන්නේ සජිත්ම තමයි. හරි, එහෙනම් ගිහින් එන්න. ජය වේවා. මීට රටේ බාලා.